නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපි දකිනවා මේ සමාජයේ ඉන්න මිනිස්සු අතර නොයෙකුත් කලකෝලාහල ඇති කර ගන්නවා. පුංචි දෙයටත් රණ්ඩු සරුවල් ඇති කර ගන්නවා. සමහර ගෙවල් තියෙනවා, ඒ ගෙවල් වලත් උදේ පාන්දර ඉඳලා පටන් ගන්නෙම රණ්ඩු සරුවල් ගොඩකින්. සමහර වෙලාවට අධ්‍යාපනය කරන දරුවන් අතර නොයෙකුත් රණ්ඩු සරුවල් ඇති වෙනවා. රැකී රක්ෂා කරන පිරිස් අතර රණ්ඩු සරුවල් ඇති වෙනවා. නොයෙකුත් රටවල් අතර නොයෙකුත් කලහෝල් කෝලාහල ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මේ කලකෝලාහල වලින් අපේ ජීවිතවලට ලැබෙන දේ මොකද්ද? ලැබෙන යහපත මොකද්ද? හොඳට හොයලා බලුවොත් මේ කලකෝලාහල, මේ අර්බුද, මේව නිසා ජීවිතේට යහපත අහිමි වීමමයි සිද්ධ වෙන්නේ. අපිට සිද්ධ කරගන්න තියෙන අයහපත, සිද්ධ වෙන අයහපත වචනවලට කියලා නිම කරගන්න බෑ. ඉතින් අද දවසේදී අලුත් යුග ජීවියක් ආරම්භ කරන පින්වත් දීපලකට සෙත්පතා සිද්ධ කරන දේශනාව. ඉතින් මේ පින්වන්ත පිරිසට බොහොමත්ම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා මේ දේශනාව. අපි ජීවිතේ පටන් ගත්ත තැනේ ඉඳන්, අලුතෙන් ආරම්භ කරපු තැනේ ඉඳන්ම කලකෝලාහල අර්බුද නැති ජීවිතයකට මුල පුරන්න පුළුවන් නම්, යම් යම් අර්බුද තියෙනවා නම් ඒවා සංසිඳවාගෙන අපිට මේ ජීවිතේ ගෙන යන්න පුළුවන් නම්, ඒ තුළම අපේ ජීවිතේ මහා යහපතක් ඇති කරගන්නට අපිට වාසනාව උදා වෙනවා. ඉතින් අපි මේ දේශනාව සිද්ධ කරන්නට කලින් අපිට යහපත් ජීවිතයක් ගත කරන්නට මාර්ගය පෙන්වලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සෙනෙහසින් යුතුව සිහිපත් කරනවා. අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව දීර්ඝාෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදය සඳහාම සිතුවෙල්ල දේශනාව සඳහා බැරිපර දායකත්වය එකතු කරන්නේ මේ අවුරුද්දේ මාර්තු මාස පළවෙනි දින යුග දිවිය ආරම්භ කළ මදුසංග රත්නායක මිතුරාට, ඒ වගේම උමා මිතුරියට තුන්වෙනි ආශිර්වාද පැතීම පිණිස, ඒ වගේම දීපලගේ පින්න දිවමපියන්ට සෙත් පැතීම පිණිස දකුණු කොරියාවේ සේවයෙන් නියුතු පින්වත් ලහිරු ජයසංක මිතුරා විසින්. ඉතින් අද දවසේදී අපි දේශනා කරන්නට සිදු කරන මේ දේශනාවේ පසුබිම ගත්තොත් මේ දේශනාව සිදු කරන්නට හේතු පාදකුණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙම භික්ෂුන් වහන්සේලා පිරිසක් අතර, කොසබෑ නුවර වැඩ සිටි ස්වාමීන් වහන්සේලා අතර යම් අර්බුදයක් හටගත්තා. සියලු අර්බුද ලිහා ගැනීම පිණිස, ධර්මයේ පිහිට සොයා ගැනීම පිණිස, සසර අර්බුදයේම ලිහා ගැනීම පිණිස පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අතරත් අර්බුද හට ගන්නවා කියලා කියන්නේ අනිත් අය ගැන අර්බුද හට ගැනීම ගැන කවර කතාවක්ද? මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ මේ සිදුවීම සිද්ධ වුණේ එක්තරා විනයදර භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ වගේම ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේලා මාර්ගඵල අවබෝධයක් ලැබලා තිබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විනය එක ස්වාමීන් වහන්සේ නමක් හොඳට මතකයේ දරාගෙන තමන් ඒ විනය දේශනා තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් කියා දෙමින් හොඳට ගුණවත් ජීවිතයක් ගත කරා. ඒතර මේ ධර්මදර භික්ෂුන් වහන්සේ සූත්‍ර දේශනා, ඒ වගේම අභිධර්ම දේශනා හොඳට මතකයේ දරාගෙන මේ සූත්‍ර දේශනා, ඒ අභිධර්ම දේශනා තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට කියා දෙමින් අන්න යහපත උදා කර දෙමින් බොහෝ යහපතක් ඇති කරගන්නට අර කෙනා කටයුතු කළා. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ ඒ විදිහට කටයුතු කළා. හැබැයි අර්බුදයක් තිබුණා. මොකක්ද ඒ අර්බුදය? ඒ අර්බුදය තමයි අර ස්වාමීන් වහන්සේලා දෙනම අතර, අර දෙපිරිස අතර එක ස්වාමීන් වහන්සේලා පිරිසක් අපි කිව්වනේ අර විනේදර භික්ෂුන් වහන්සේලා අතර ඉක්මනා කියලා. දවසක් ඔය විනේදර භික්ෂුන් වහන්සේ එක්තරා කාරණයක් පිණිස උන්වහන්සේ වැසිකිළියට වඩිද්දී උන්වහන්සේ දැක්ක ධර්මදර ස්වාමීන් වහන්සේ, ධර්මතර භික්ෂුන් වහන්සේලා අතර ඒ ප්‍රධාන භික්ෂුන් වහන්සේ උන්වහන්සේගේ ඒ වැසිකිළි කටයුතු අවසන් කරලා ඒ වැසිකිළියෙන් එළියට වැඩම කරනවා. මේ විදිහට එළියට වැඩම කරද්දී අර මේ වැසිකිළියේ වතුර පුරවලා තිබුණු බාල්දියේ වතුර භාගයක් ඉතුරු වෙලා තියෙද්දි තමයි උන්වහන්සේ එළියට වැඩම කරලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට විනය ශික්ෂාපදයක් පනවලා තිබුණා. ඒ තමයි මේ වැසිකිළියේ වැසිකිළි භාජනය තුළ, ඒ කියන්නේ පාවිච්චි කරන බාල්දිය වගේ
දියතුල වතුර ඉතුරු කරන්න එපා. මොකද මේ වතුර ඉතුරු කරාම සමහර වෙලාවට ඒ වතුර ඇවිල්ලා සත්තු ආදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒකේ සමහර වෙලාවට ඒ වෙසිකිලිය ටික කාලයක් පාවිච්චි වුණ නැත්නම් මදුරුපණ වගේ හැදෙන්න පුළුවන්. මේ වගේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් හැටියට මේ වෙසිකිලි ඒ තියෙන මේ වතුර භාජනය පාවිච්චි කරාට පස්සේ ඉතුරු කරන්න එපා. ඒ සීල වතුර ඒ වෙසිකිලියටම විසිකලා දාලා වඩින්න කියලා තමයි ඒ කාලේ ශික්ෂාපද පනවලා තිබුණේ. එතකොට මේ විනේදර වික්ෂුන් වහන්සේ දැක්කා අර ස්වාමීන් වහන්සේ නමුත් අර වතුර භාජනය තුළ වතුර ටිකක් ඉතුරු වෙන්න තියලා තමයි පිටත් වෙලා ගිහිලා තිබුණේ. මෙන්න මේ කාරණය දැකලා අර විනේදර ස්වාමීන් වහන්සේ අර ධර්මදර භික්ෂුන් වහන්සේට ගරහන්ට පටන් ගත්තා, බයින්න ගත්තා. ඔය ඔබ වහන්සේ මොකද්ද ඔය කරන්නේ? දන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා, වෙසිකිලියට ගියාට පස්සේ වෙසිකිලි භාජනේ වතුර ඉතුරු කරන්න එපා, ඒ සියලු වතුර ඉවත් කරලා යන්න කියලා ශික්ෂාපදයක් පනවලා තියෙදි ඒ ශික්ෂාපදයේ හික්මෙන් නැතුව ඇයි ඔබ මේ ඉදිරි යන්නේ කියලා ප්‍රකාශ කළා. එතකොට මේ ශික්ෂාපදයේ ප්‍රධානම ශික්ෂාපදයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ පනවවදල් ශික්ෂාපද කෝටි සංඛ්‍යාවක් තියෙනවා. ඒතකොට සමහර ශික්ෂාපද සමහර ස්වාමීන් වහන්සේලා නොදැන සිටීමේ අවකාශයක් තිබුණා, සමහරට අද පවා තියෙනවා. මොකද මේ කෝටි සංඛ්‍යා ශික්ෂාපද අපිට මතකයේ දරාගන්න අමාරුයි. පැවිදි වෙච්ච අලුත් ස්වාමීන් වහන්සේලකට මේ ශික්ෂාපද සියල්ල ඉගෙන ගන්න යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ ශික්ෂාපද සියල්ලම ඉගෙන ගන්න යම් කාලයක් ගත වෙන නිසා මේ ශික්ෂාපද ඇතැම් භික්ෂුන් වහන්සේලා අදටත් සමහරලාට දන්නේ නැහැ. සමහරලාට සමහර ශික්ෂාපදවල දැනුමේ අඩුපාඩුවක් සමහරට අපි තුලත් ඇති. ඒ කාලේ මීටත් වඩා මේක ප්‍රායෝගිකව තිබුණා. මොකද අද කාලේ තරම් දහම් පුත්පත් පරිහරණයක් තිබෙන්නේ නැහැ. තව කෙනෙක්ගෙන් අහලා විතරයි දැනගන්න තිබුණේ. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින් බණ භාවනා කටයුතු වලට කාලය යොමු කළා. ඒ නිසා විනය ශික්ෂාපදවල ඇතැම් ශික්ෂාපද සමහර ස්වාමීන් වහන්සේලා දැනන් හිටියේ නැති නිසා, විශේෂයෙන්ම ප්‍රධාන නොවන ශික්ෂාපද දැනගෙන හිටියේ නැති නිසා මේ ස්වාමීන් වහන්සේ කිව්වා, අනේ මට සමහ වෙන්න මෙහෙම ශික්ෂාපදයක් තියෙනවා කියලා මම දැනන් හිටියේ නැහැ. මම දැනගෙන හිටියා නම් මේක කරන්නේ නැහැ. මට සමා වෙන්න කියලා ප්‍රකාශ කළා. එතකොට අර විනේදර ස්වාමීන් වහන්සේ ඔබ නොදැන හිටියනම් ඒක ගැටලුවක් නෑ කියලා සමාව දුන්නා. හැබැයි මේ විනේදර ස්වාමීන් වහන්සේ දැන් මේ කාරණේ මෙතනින් අමතක කරන්නේ නැතුව තමන්ගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිලා කියනවා, අන්න බලන්න අර ධර්මයේ උගන්වනවා කියන අර මහානායක හාමුදුරුවෝ මේ චූටි ශික්ෂාපදයක්වත් දන්නේ නෑනේ, මේ ශික්ෂාපදේ දන්නේ නෑනේ කියලා ගරහ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අර විනේදර ස්වාමීන් වහන්සේලා එතන යට දීගෙන ගත ශේෂ්‍ය ස්වාමීන් වහන්සේලාත් මේක දැනගෙන ඒ ශේෂ්‍ය ස්වාමීන් වහන්සේලා අනිකුත්තර ශේෂ්‍ය ස්වාමීන් වහන්සේ ධර්මද භික්ෂුන් වහන්සේගේ ශේෂ්‍ය ස්වාමීන් වහන්සේලා ළඟට ගිහිල්ලා මෙන්න මේ කාරණේ කියලා විහිළු කරන්න පටන් ගත්තා. ඔබ වහන්සේලාගේ නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට මේ ගුරු කරාට අඩුම ගන්න මේ ශික්ෂාපදයක්වත් හරියට දන්නේ නැහැ. දැන් ඇත්තට මෙහිම ගරහන්ට කාරණයක් නෙවෙයි. කෙනෙක් යම්කිසි දෙයක් නොදැන සිටින්න පුළුවන්. ඒක ප්‍රායෝගික දෙයක්. එතකොට ඒ කාරණේ එතන සංසිඳුණා නම් සංසිඳිච්ච දේ ආයෙ අවස්සනවා කියන එක මේ භික්ෂුන් වහන්සේලාට තමයි ගිහි පින්නතුන්ටවත් ඒක ගැළපෙන දෙයක් නෙමෙයි. හැබැයි මේ නොගැළපෙන දේ කරා. හැබැයි නොගැළපෙන දේ කරත් ධර්මදර ස්වාමීන් වහන්සේලාට තිබුණා ආයෙමද එහෙම අපි නොදන්න දේවල් තියෙනවා. බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ ගැඹුරු දෙයක්. ඉතින් අපි මේ නොදන්න දේ අපි ගුරු ස්වාමීන් වහන්සේ ඉගෙන ගත්තා. අපිත් ඒක ඉගෙන ගන්නම්, අපි ඒ වරද හදා ගන්නම් කියලා ගුරු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා. මෙන්න මෙහෙම ඔබ වහන්සේට ඔහු චෝදනා කළා. ගුරු ස්වාමීන් වහන්සේත් ඒකට කිපුණා. මෙන්න මේ විදිහට මේ වාදේ පටන් ගත්තා දෙපිරිස අතර. දැන් අර ගුරු ස්වාමීන් වහන්සේ ධර්මදර ස්වාමීන් වහන්සේ කිව්වා, දැන් ඉස්සෙල්ලා ඒක ඉතින් නොදැන කරා නම් ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් ආපහු ගිහිල්ලා ආයි තව කතන්දර කියන්නේ එන්නේ මොකටද කියලා ඔන්න ඔය රණ්ඩු සරුවල් ඇති වෙන්න පටන් ගත්තා. මේ දෙපිරිස අතර කොයිතරම් බරපතල විදිහට රණ්ඩු සරුවල් ඇති වුණාද කියලා කියන්නේ මේ ප්‍රශ්න විසඳන්න බුදුරජාණන් වහන්සේටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා නොයෙකුත් ආකාරයෙන් දහම් කරුණු දේශනා කළා. ලටු කිපෝපම ජාතකය, වට්ටක ජාතකය, ඊට පස්සේ තව අය දිග දික්කෝසල ජාතකය වගේ ජාතක කතා දේශනා කරමින් මේ මිනිස්සු මේ ස්වාමීන් වහන්සේලා අතර මේ ඝට්ටනය මේක ගැළපෙන්නේ නැහැ, මේකෙන් තමන්මයි වෙනසෙන්නේ කියන කාරණේ දේශනා කළා. මම මේ ජාතක කතාවලින් ජාතක කතාවක් විදිහට සිහිපත් කළොත් දැන් වට්ටක ජාතකයේ තියෙන මේ වටුකුරු රෑනක් හිටිය ලොකු පිරිසක් හිටිය.
තර වටුකුරුල්ලෝ අල්ලන වැද්දෙක් ඇවිල්ලා නිතර ඇවිල්ලා අර වටුකුරුල්ලන්ව අල්ලගෙන යනවා. අල්ලගෙන යනකොට මෙතන නායකත්වයේ දරපු අපේ මහබෝසතාණන් වහන්සේ මහබෝසත් වටුකුරුල්ලා ප්‍රකාශ කළා, අපි මෙච්චර පිරිසක් ඉදලා මේ තනි වැද්දෙක්ට පරාජය වෙන්න ඕනේ, අපේ ඥාතීන් මේ විදිහට මරණයට පත් වෙන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි සමගිව කටයුතු කරලා සමගිව මේ ප්‍රශ්නේ විසඳගමු, මේ වටු වැද්දාව පරාජයට පත් කරමු කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ පිරිස ඔක්කොම සමගින් එකතු වෙනවා. අපි මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් අපි කරන්නේ අර වටු වැද්දා දැල දානවා දකින්නකොටම, අපි මේ විදිහට නිදැල්ලේ ආහාර ගනිමින් ඉන්නකොට දැල දානවා දකින්නකොටම දැක ගමන් අපි ඔක්කොම එකපාර පියාඹල ගිහිල්ලා පුළු පුළුවන් කට්ටිය බෙහෙරිනවා. හැබැයි ඒක හරියට දැක්කේ නැති කට්ටිය අර දැලට අහුවෙලා යනවා. අපි අද ඉඳලා එහෙම පියාඹන් නැතුව එමු. අපි ඔක්කොම මේ දැලට යට වෙමු. යට වෙලා අපි යන්තම් ඔළුව උස්සගෙන අර දැල හොටෙන් අපාගෙන අපි කට්ටියම එකට පියාඹන්න පටන් ගමු. අපි කට්ටියම එකට පියාඹනකොට අපි හැමෝගෙම ජවය එකතු වුණාට පස්සේ අපිට මේ දැල උස්සගෙන යන්න පුළුවන්. ඊට පස්සේ උස ගහක් උඩරන ගහක් උඩක් වෙනකම් පියාඹගෙන ගිහිල්ලා ඒ ගහ උඩින් අර දැල තියලා ගහට යටින් 11 අස්සෙන් අපිට බේරලා යන්න පුළුවන්. මේ විදිහට ගියාම අර වැද්දට දැල නැති වෙලා යනවා. දැල සොයාගන්න බොහොම දුකකට අර වැද්දට පත් වෙන්න සිද්ධ වෙනවා. අපිට බේරලා යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වැද්දට එක කාලෙකින් මේ ප්‍රශ්නේ දැල දාන එක නතහල් කරලා දායි. දැල දැම්මත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බේරෙන විදිය දන්නවා. මෙන්න මේ උපායෙන් අර වටුකුරුල්ලෝ ටික මොකද කරේ? අර වටු වැද්දා එළන දැලෙන් බේරුණා. කිසිම කරදරයක් කිසිම පීඩාවක් වෙන්නේ නැතුව අර දැල ගිහිල්ලා ගහක් උඩ රඳවලා තමන්ට වෙන්න ගිය හානි වලින් තමන්ගේ ජීවිතේ බේරගත්තා. හැබැයි කාලයක් යනකොට එක දවසක එක වටුකුරුල්ලෙක්ගේ අතින් මේ අර ගොදුරට ආහාර ගන්න පහරට පාත් වෙනකොට කකුල චුට්ටක් වැදුන වෙන වටුකුරුල්ලගේ ඔළුවේ. එතකොට අර වටුකුරුළු පැටියා කේන්ති අරගෙන බයින්ට පටන් ගත්තා. මොකද බලාගෙන පොඩ්ඩක් පියාඹන්න බැඳි මගේ ඔළුවේ තුනා මේ කොච්චර දැන් තුවාල වෙනවන්නේ කියලා බයින්ට පටන් ගත්තා. එතකොට අර වටුකුරුළු අනිත් පියාවගෙන අප කිව්වා, අනේ මන් දැක්කේ නෑ කලබලෙට මේ බිමට පාත් වෙනකොට කකුල වැදුණා, මට සමා වෙන්න කියලා කිව්වා. හා හා කියලා දැන් රණ්ඩු වෙලා කටයුතු කරනකොට ඔන්න තව පාරක් ඔය වගේම සිද්ධියක් වෙලා පිහාටක් වැදුණා තව කෙනෙක්ගේ කුරුල්ලගේ පිහාට ඔළුවේ. එතකොට ඔන්න ඔය විදිහට පිහාට වැදුණාට පස්සේ මෙන්න මේගොල්ලන්ගේ අතර සමගිය පිදිලා ගියා. එතකොට වටුකුරුළු නායකයා වෙච්ච බෝසතාණන් වහන්සේ දැක්කා දැන් සමගිය නැහැ. දැන් මේගොල්ලෝ කෝලාහල කරගන්නවා, මේගොල්ලෝ රණ්ඩු කරගන්නවා, මේගොල්ලෝ අතර කිසි සමගිය නැහැ. දැන් මේකත් එක්ක අපිට මේ දැල උස්සගෙන යන්න ලැබෙන්නේ නැහැ. වටුකුරුළු නායකයා කිව්වා, අද ගොදුරු වල දන්න සුසු තවසන් නෙමෙයි. යමෙක් මගේ වචනේ අහනවාද දැන් දැල එලෙනකන් කවුරුත් බලාගෙන ඉන්න එපා. දැන් අපි ඉක්මනට මෙතනින් පියාඹලා බේරලා යමු. දැන් මෙතන ඉන්න කට්ටිය කවුරුවත් මෙතන දැල උස්සන්නේ, අපි විපතටපත් වෙනවා. එහෙම කිව්වට පස්සේ අර කිව්වා වගේම අර බෝසතනන් වහන්සේගේ වචනේ අහපු වටුකුරුල්ලු ටික පියාඹලා බේරලා ගියා. ඊට පස්සේ වැද්දා ඇවිල්ලා දැල එළුවා. දැල එළුවට පස්සේ හැබැයි අර ඉතුරුලා හිටව වටුකුරුල්ලු ටික දැල උස්සන්න පටන් ගත්තා. ඒ කුරුල්ලන් ටිකට ශක්තිය තිබුණා ඒක උස්සන්න. හැබැයි එහෙම උසාදී ආපහු පිහට්ටක් ඇදුනා තව කුරුල්ලෙක් ගෙන්ගේ. ඒ කුරුල්ලා කෑ ගහලා කිව්වා, මට දැන් පිහට වලින් ගහනවායි, මොන කරදරයක්ද මේක, මං දැන් මේක උස්සන්නේ කියලා කෙනෙක් ආ රණ්ඩු කරගන්න පටන් ගත්තා. කාටවත් දැල උස්ස ගන්න බැරුව ගියා. අන්තිමේදී අර වැද්දා ඇවිල්ලා අර ඔක්කොම කුරුල්ලෝ ටික මරාගෙන ආහාරයට ගත්තා. ඒ සියලු දෙනාම වෙනසිලා ගියා. තමන් කෝලාහල කරගැනීම නිසා වැද්දට හානියක් වුන්නේ නැහැ. තමන්ගේ හතුරන්ට හානියක් වුන්නේ නැහැ. තමන්ට අයහපත කරන්න ගිය අයට හානියක් වුන්නේ නැහැ. හැබැයි ඒ නිසා තමන්ටම හානියක් වුණා. තමන්ගේම ජීවිත නැති වුනේ. තමන්ගේම තමන්ටම තමයි වටුකුරුල්ලන්ට මේ වටුකුරුළු වැද්දට ගොදුරක් වෙලා මරණයටපත් වෙන්න සිද්ධ වුනේ. මේ විනාශය තීරුම් ගන්න කියලා කරුණු කියද්දී අර ස්වාමීන් වහන්සේලා ඒ කාරණා තීරණු ගත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කීප වතාවක්ම අවවාද දුන්නා. ඒ අවවාද තුළ ඒ භික්ෂුන් වහන්සේලා හික්මෙන්නේ නැතිකොට බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවට පත් වුණා. උන්වහන්සේ පාරලීය වනයේට වැඩම කළා. මේ වෙනත් පිරිස අහලදී පාරලීය වනයේදී පාරලීය යථාගින් බොහෝ සෙයින් උපස්ථාන ලැබුවා බුදුරජාණන් වහන්සේ. වස්තු මාසෙම සුවසේ උන්වහන්සේ වැඩ සිටියා හොදකලාවේ. ඊට පස්සේ මෙන්න මේ අරගලය නිසා, මේ අර්බුදය නිසා දැන් අර
මිනිස්සු කල්පනා කරා දැන් බුදුරජාණන් වහන්සේත් වනයේට වැඩම කළා. මේ ස්වාමීන් වහන්සේලාගේ මේ අර්බුදය නිසා, රණ්ඩු සරුවල් නිසා කලින් මිනිස්සු දෙපැත්තට බෙදුණා, දෙවිවරු දෙපැත්තට බෙදුණා. හැබැයි මේ අර්බුදෙන් අන්තිමට අපිට ඉතුරු වුණේ බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් පහළ වෙලා දේශනා කරන ඒ සම්බුදු බණ බුදුරජාණන් වහන්සේගේ මුව මඩලෙන් අපිට අහන්න නැති වුණා. ඒ නිසා මේ කෝලාහලයේ සිද්ධ කළ ස්වාමීන් වහන්සේලා මේ කෝලාහලයේ සංසිඳවා ගන්නතුරු භාග්‍යතුන් වහන්සේ වඩින් නැහැ. ඒ සංසිඳවා ගන්නතුරු මේ ස්වාමීන් වහන්සේලාට අපි දාන දෙන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේලාගේ අර්බුදයට මිනිස්සු දඩුවම් දුනා. ඇතැම් අවස්ථාවල එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ දඩුවම නිසා උන්වහන්සේලාට දානෙ වයල ලැබෙන්නේ නැතුව ගියා. පින්ඩපාතේ වැඩියා කියලා උන්වහන්සේලාට දානෙ ලැබුණේ නැහැ, පින්ඩපාතේ ලැබුණේ නැහැ. ලෙඩක් දුකක් වුණා කියලා බෙහෙතක් හේතක් ලැබුණේ නැහැ. කුටි සෙනසුන් ආදී අර්බුද හටගත්තා කියලා ඒවට උදව් මිනිසුන්ගෙන් ලැබුණේ නැහැ. බොහෝසෙන් දුකසේ කාලය ගත වෙද්දී තමයි සිහිය පිටුවේ. අනේ බුදුරජාණන් වහන්සේ අපිට සමගි වෙන්න කියලා අවවාද කරද්දී ඒ අවවාදයේ තුල හික්මෙන් අපිට බැරි වුණා. ඒ අවවාදයේ තුර සංවර වෙන්න අපිට බැරි වුණා. ඒ නිසා අපි හැම පැත්තෙම පිරිහිලා ගියා. බුදුරජාණන් වහන්සේත් අපිව අත්හැරලා දැම්මා. මිනිස්සුත් අපිව අත්හැරලා දැම්මා. දැන්වත් අපි සමගි වෙමු කියලා ඉවිනිදර ස්වාමීන් වහන්සේලා, ධර්මදර ස්වාමීන් වහන්සේලා ඔක්කොම ටික සමගි වෙකතු වෙලා එකිනෙකාගෙන් වෙච්ච වැරදිවලට එකිනෙකා සමාව අරගෙන සමගි වුණා. සමගිලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සමගියෙන් රැස් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවකින් මේ කෝලාහල අර්බුද අසමගිය නිසා අපිට වෙන විනාශය ගැන කරුණ දේශනා කළා. පරේචන විජානන්ති මය මෙත්ත යමාමසේ ඒච තත්ත විජානන්ති තතෝ සම්මන්ති මේදක. මේ කෝලාහල අර්බුද අත ඇතිකර ගැනීමෙන් තමන්ගෙමයි විනාශය සිද්ධ වෙන්නේ, තමන්ටමයි විනාශය වෙන්නේ. මෙන්න මේ ගැන කල්පනා කරන්නේ නැති අනුවණයා ඒ අර්බුදයන්ටම පත් වෙනවා. ඒ අයහපතව තමා කරා ළඟා කරගන්නවා. හැබැයි නුවණැති කෙනා මේ තමන්ට වෙන අයහපත දැකලා, කෝලාහල අර්බුද නිසා තමන්ට වෙන විපත විනාශය දැකලා ඒ අර්බුදයන්ගෙන් තමන්ගේ ජීවිතේ වෙන් කරගන්නවා, ගලවා ගන්නවා. තමන් ඒ අර්බුදවලට මැදි වෙන්නේ නැතුව ඒ අර්බුදවලින් තොර ජීවිතයක් තමන් නැති කරගන්නවා. ඒ විදිහට ජීවිතේ සාර්ථක කරගන්නවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒ අනුශාසනාවෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා බොහෝ දිනක් ධර්ම අවබෝධය ලැබුවා, ජීවිතේට යහපත ඇති කරගත්තා. ඒ නිසා ජීවිතේ ඒ විදිහට සකස් කරගන්න, ජීවිතේ තේරුම් ගන්න, පවුල් අතර වෙන්න පුළුවන්, පවුලේ ඇතුලේ නැත්නම් පවුල් අතර, ඥාති හිත මිතුරන් අතර, ගෙවල් දොරවල් වල නැත්නම් රැකියා කරන තැන්වල, අධ්‍යාපන ලැබෙන තැන්වල, අපේ ජීවිතේ නොයෙකුත් ආකාරයෙන් පෙළඹෙන්න පුළුවන් නොයෙකුත් අර්බුදවලට. ඒ අර්බුද ඇති වෙන්න යන තැනම මේ අර්බුද තුලින් මට විනාශෙමයි වෙන්නේ. ඒ අර්බුදයේ සිද්ධ නොකර යම් පාඩුවක් විඳ දරාගෙන නමුත් ඉවසීමෙන් හිටියොත් ඒ ඉවසීම, ඒ අත්හැරීම කිසිදාක පාඩුවක් වෙන්නේ නැහැ. බුද්ධානුශාසනාව කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා ඒ ඉවසීම ජීවිතයට එකතු කරගන්න. ඒ ඉවසීම තුළින් ජීවිතේ ජය ගන්න. එතකොට ඔබේ ජීවිතේ කවදා හරි සාර්ථකත්වයක් කරා ඔබට ගෙනියන්න අවස්ථාව ලැබෙනවා, ලැබෙනවමයි. මොකද බුදුරජාණන් වහන්සේ පිරිපුන් අවබෝධයකින් යුක්තවමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. දේවදත්ත නොයෙකුත් ආකාරයෙන් කෝලාහර කරන්න, අර්බුද කරන්න මන්පෙත් විවර කරද්දී ඒ සියල්ල බැහැර කරලා තියුණු උපේක්ෂාවකට පත් වෙලා සියලු බැට ඉවසාගෙන සාරා සංක කල්ප ලක්ෂයක් පුරා දැරූ පිරූ පෙරුම් අත්හරින් නැතුව දේවදත්ත කල්ප පහක් වෛර කරමින් පිටිපස්සෙන් එදී ඒ කල්ප පහ ඉවසගෙන ධර්මයේ හැසිරලා සංසාර අර්බුදයම සම්පූර්ණයෙන් ලිහාගත්තා. ඒ නිසා සංසාර අර්බුදයේ ගෙවල් දොරවල ප්‍රශ්න ඒ සියල්ල විසඳ ගන්න තියෙන්නේ මේ අනුන් එක්ක තියෙන අනුන්ගේ දෝෂේ බලන්න ගිහිලා නෙමෙයි.
අපි මේට කලින් මේ පින්නත් පෙරසට දේශනාවක් සිද්ධ කළා. අක්කොච්චි මං අවදි මං අජිනි මං හාසිමි. අරයා බැන්න, අරයා කරදර කරා, අරයා මෙහෙම කරා, එව මෙව කරා. අපි මගේ දේ පැහැරගත්තා ඔහොම කල්පනා කරද්දි කිසිම විදිහකින් අර්බුද විසදෙන්නේ නැහැ. ඒ අර්බුද විසදෙන්නේ නැහැ. ඒ කෙනා කරපු දේ කරගත්තා. ඒ කෙනා කරපු දේ මට අදාළ නැහැ. ඒ කෙනාගේ යහපත හිතලා මං ඒ කෙනාට සමාව දෙනවා කියලා සමාව දීලා අර්බුද නැති ජීවිතයක් ඇති කරගන්න. ඔබේ ජීවිතේ කවදා හරි දිනනවා. ධර්මයේ තුල පිහිටනවා. එවැනි ජීවිතයක් ඇති කර ගැනීම වෙනස මේ ධම්මානුශාසනාව මේ පින්වත් සියලු දෙනාට ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඉතින් අද දවසේදී අරණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා බැතිබර දායකත්වය එකතු කළේ 2024 වර්ෂයේ මාර්තු මාස 1 දින යුග දිවි ආරම්භ කළ මදුසංකරණායක මිතුරාට, ඒ වගේම උමා මිතුරියට තුන්රුවනේ ආශිර්වාද පැතීම පිණිසත්, එහෙම දීපලගේ ආදරණීය දෙමව්පියන්ට සෙත් පැතීම පිණිසත්, දකුණු කොරියාවේ සේවයෙන් නියුත පින්නත් ලහිරු ජයසංක මිතුරා විසින්. ඉතින් අද දවසේදී රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්න සියලු දෙනාගේ මිෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට, සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙන්පති දෙවිවරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට සියලු බ්‍රහ්ම රාජයන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් බබුන් සැපයෙන් සැපයටපත් වෙත්වා. දෙවිවරුන්ගේ ධාර්මික රැකවරණ මේ පින්න සියලු දෙනා වෙත සැලසේවා. සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස ඒකාන්තෙම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරුව පින්නතුන් නමින් මේ පරිලෝය යනට යෙදුණු ඥාති හිත මිතුරු සියලුම දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගෙන් පරිලෝය ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගති රැකවරණ සැලසේවා, සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒකාන්තෙම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, මහමෙණා වාසී, රට ලෝක වාසී, සිල්ගුණ දම ආරක්ෂා කරන පිළිවෙතේ දෙන සියලුම ස්වාමීන් වහන්සේලාට, අනගාරික මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂිත දූපතුන්ට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථකයෙන් පිණිස උතුම් ධර්මාවබෝධය පිණිස ඒකාන්තයෙන් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම 2024 වර්ෂයේ මාර්තු මාස 1 දින යුග දිවි ආරම්භ කළ මදුසංකරණායක මිතුරාට, උමා මිතුරියට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ දෙපළගේ පින්වත් දෙමාපියන්ට, ඒ වගේම දායකත්වය එකතු කළ දකුණු කොරියාවේ සේවයෙන් යුතු පින්වත් ලහිරු ජයසංක මිතුරාට, ඒ සියලු පවුල්වල ඥාති හේත මිතුරු සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, කායික මානසික පීඩා දුරුවෙත්වා, කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයට පත්වෙත්වා. ඒ පින්වත් දෙපළට සුන්දර යුග දිවියක් ගත කිරීමේ වාසනාව උදා වෙත්වා. සියලු දෙනාගේම සියලු ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකෙත්වා. සියලු යහපත් සිතුම් ප්‍රතුම් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙත්වා. සියලු දෙනාටම ශ්‍රද්ධා, සීල, හෘත ත්‍යාග, ප්‍රඥාන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදීම තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපාණිය ඔසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්කිරු කාර්ය මණ්ඩලයන්හි සියලුම දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකවන් සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, ගෞතම බුද්ධ ශාසනයේ දිමුතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.